අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය බුවත් සිරස්තල වෙත සතියකට කොළඹ පාසල් වැසෙයි ප්‍රධාන නගරවල පාසලුත් නිවාඩුයි ඉගැන්වීම ඔන්ලයින් ක්‍රමයට අයෝසිය මහමගදී තෙල් බෙදයි ඉන්ධන නැතුව උණුසුම් වන රට රෝහල් සේවකයනොත් ඉන්ධන ඉල්ලා මහපාරට බෞසර්වලට නැති තෙල් පෞද්ගලික වාහනවලට ගහන කොලොන්නාව රටම හොරා කෑ හොර නඩයට සැලියුට් ගහන පොලිස් නිලධාරීන් පොලිම්බල දුක් විඳින මිනිසුන්ට බැටන් පොල්ලයි පිස්තෝලයි එල්ල කරයි අද ටෙලිවැකියෙන් මෙහෙම මිනිස්සුන්ට ගහන්න පොලිසියට අවසර නැහැ ජේෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ කියයි ලිට්‍රෝ හිස් භූමි තෙල් දෝරේ ගලයි කුස්සියේ විලාපය මහපාරට ඩඩ්ලි සිරිසේන රනිල් ඇතුළු හොර නඩේට නෙලයි පාලන මිලට හාල් දෙන්නත් හදයි මාස 3ක් කන්න දෙන්න පමණයි වී ඇත්තේ දැන් දේශීය පුවත් සඳුදා සිට කොළඹ පාසල් වලට සතියක් නිවාඩු එසේම ප්‍රධාන නගලවර පාසල් වලටත් සතියක් නිවාඩු ග්‍රාමීය පාසල් වලට නිවාඩු දෙනවද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවරා තිබෙනවා නිවාඩුව තුල ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රියාත්මකයි ඒ නිසා උදේ 8 සිට දහවල් 1 දක්වා විදුලිය කපන්නේ නැති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා ඉන්ධන නැති නිසා පොදු ප්‍රවාහනය මෙවැනි විට ඇනහිට අවසන්. ඒ නිසා සතියකට පාසල් වසා දැමීමට තීරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අද දහවල් නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයට අනුව කොළඹ නගරයේ පාසල්, කොළඹට ආසන්න නගරවල පාසල් සහ දිවයිනේ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් සඳදා සිට සතියක කාලයක් වසා දැමීමට නියමිතයි. ග්‍රාමීය පාසල්වල අධ්‍යන කටයුතු පිළිබඳ තීරණය පළාත් අධ්‍යාපන නිලධාරීන්ට බාර දී තිබෙනවා. පාසල් එන්නේ නැති ළමුන් සඳහා ඔන්ලයින් ක්‍රමවේදයට අධ්‍යයන කටයුතු සිදු කළ හැකි බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ නිසා සඳුදා සිට සතියේ දිනපළ උදැසන 8 සිට දහවල් 1 දක්වා විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවද මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එසේම 27 වෙනිදායින් ආරම්භ වෙන ඉදිරි සතියේ අධ්‍යයන කටයුතු පිළිබඳ පසුවට දැනුම් දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. එසේ උත්තරපත්‍ර ඇගීමට පැමිණෙන ගුරුවරුන්ට ඉන්ධන ගැටලුව විශාල වශයෙන් බලපා ඇති බව වාර්තා වුණා. ගුරුවරුන් සඳහා ඉන්ධන ලබා ගැනීමට රජයේ අවසර පත්‍රයක් නිකුත් කර තිබුණත් ඒ සඳහා ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ නැති බවයි ගුරුවරුන් පැවසුවේ. ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාවය නිසා ඇතැම් මධ්‍යස්ථානවල උත්තරපත්‍ර ඇගීම් වර්ජනය කිරීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා. ඒ මාකින් සෙන්ටර්ස් වලට ළඟා වෙන්න පෞද්ගලික ප්‍රමාණ මාධ්‍ය තමයි භාවිත කරන්නේ ගොඩාක් මාකින් කරන අය මේගොල්ලන්ට මේකට අවශ්‍ය ඉන්ධන සපය ගන්න නැහැ. අද වෙනකොට රට පුරාම උත්තරපත්‍ර පරීක්ෂණ මධ්‍යස්ථාන අක්‍රීය වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා හෙට දිනේ උත්තරපත්‍ර පරීක්ෂණයට එන්නේ නැහැ. මේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතුයි. සඳුදා වෙනකොට අවශ්‍ය පහසුකම් නොදුන්නොත් සියලුම මධ්‍යස්ථාන අක්‍රීය වීමේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මෙතර ඉන්ධන ගැටලුව හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල වීම නිසා රාජ්‍ය සේවකයන් කාර්යාල වෙත කැඳවීම සීමා කරමින් ඊයේ චක්‍රලේඛයක්ද නිකුත් කළා. ඒ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඒ අනුව එළඹෙන සඳුදා සිට සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාල වෙත කැඳවීම සීමා කර තිබෙනවා. රාජකාරියට කැඳවන්නේ නැති රාජ්‍ය සේවකයන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ස්වකීය රාජකාරියට අදාළ කාර්යයන්හි යෙදිය යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන්. රටෙන් භාගයක් විතර අද ඉන්නේ තෙල් පෝලිම්බල. මේ නිසා බරපතල විදිහට රෝහල් සේවා අඩාල වෙනවා. වෙනත් අත්‍යවශ්‍ය සේවා වලටද මේ නිසා එල්ල වී ඇත්තේ විශාල බලපෑමක්. තමුත් එකම රෝහලේ කාර්ය මණ්ඩලය අද පාරට බැස්සා. අදත් රට පුරා දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. බොහෝ ස්ථානවල අදත් උණුසුම්කාරී තත්ත්වයන් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර නීති විරෝධී ලෙස අතරමගදී බෞසර වලින් ඉන්ධන ලබා දීම පිළිබඳව විවිධ වාර්තා පළ වුණා. එවැනි ඉන්ධන බෞසර රථ තුනක බලපත්‍ර අත්හිටුවීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත්තේ.
ඉන්ධන පෙරවුම් හල්වලට ඉන්ධන එන නොයන බවක් පේන තෙක්මානයකවත් නැහැ. තෙල් එන බවට දැනගන්න හදපු ඇප් එකත් අද විහිළුවක් වෙලා. මේ නිසා විශේෂයෙන්ම මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. තඹුත්තේ ගම රෝහලේ කාර්ය මණ්ඩලය අද පාරට බැහැලා උද්ඝෝෂණයේ නිරත වුණා. ඒ තෙල් ඉල්ලමින්. අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් මේගොල්ලෝ තෙල් ලීටර 23000 තියාගෙන ඉන්නවා සෙඩ් එකේ. ඒ වුණාට තාම මේ අපි ආවහම කියනවා සෞඛ්‍ය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයි කියලා. මේක අත්‍යවශ්‍ය සේවාවක්ද නොවෙන්ද නැද්ද කියන එක තේරෙන්නේ තමුන්ගේ ලෙඩෙක් මරණාසන්න මොහොතේදී රෝහලට ගෙනාවම රෝහලේ කාර්ය මණ්ඩලය නැති වුණාම අපිට කරන්න දෙයක් නැහැ. අපි ඉල්ලන්නේ තෙල් ටිකක්. අපිට වැඩට එන්න යන්න. මොකද අපි මේක අරන් ගිහලා ටැංකිය වලින් ඇදලා විකුණන්න නෙවෙයි. මේ අතර IOC සමාගමකට අයත් බවුසරයකින් මහමගදී මෝටරාතයකට ඉන්ධන ලබා දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. මේ පිළියන්දල ප්‍රදේශයේ සිදු වූ තවත් සිදුවීමක්. මේ අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ඉන්ධන බවුසරයකින් කෑන් වලට ඉන්ධන ලබා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. කෙසේ වෙතත් එය පදනම් විරහිත අසත්‍යක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. දින කිහිපයක සිට ඉන්ධන නොලැබීම හේතුවෙන් අදත් ප්‍රදේශ කිහිපයක ඉන්ධන පෙරුම්හල් අසල උණුසුම් තත්ත්වයන් නැති වුණා. පොලිස් නිලධාරීන් ගෙන්නන්න නැත්තේ පාර බ්ලොක් කරයි කියලා. නෑ, ඒ වේදනාව අපිටත් දැනෙනවා. අපි මෙතන 500 ගානේ පෙට්‍රල් ගහගෙන පාරේ යනකොට තවත් කට්ටිය පාර බ්ලොක් කරලා තිබුවා. මේ අහිංසක මේ නිලධාරියෝ යන්න ඕනේ එතෙන්ට. මේ මහා මහා බලු වැඩ කරන මිනිස්සු ඉඳන් මේ මහ ජනතාව දුක් විඳින්නේ, මේ රාජකාරී කරන නිලධාරි දුක් විඳින්නේ. මේ සෙට් එකට දවස් 6කින් තෙල් ආවේ නෑ. ආපු තෙල් එකත් හංගගෙන මිනිස්සුන්ට මෙහෙම කරන එක සාධාරණද? ඔව්. මේ අතර රටට ඉන්ධන බෙදනවා වෙනුවට කොළොන්නාව තෙල් පර්යන්තය තම සේවකයින්ට ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාව දෙන ක්‍රමවේදයක් අනුගමනය කරනවා. මේ නිසා පෞද්ගලික බවුසර රථ හිමියන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. තැංගිලත් ධාවනය කරන්න අවශ්‍ය කරන ඉන්ධන ලබා දෙන වෙනුවට මම හිතන්නේ ආයතනයේ සේවක මහත්වරුන් ගෙවෙන්න ඇති. නමුත් ඊට වැඩිය ප්‍රමුඛතාවය දෙන්න ඕනේ තැංගි රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දීම තුළින්. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. මේ ඉන්නේ රට බංකොලොත් කළ මිනිසුන්ද, මහපරිමාණ ව්‍යාපෘති වලින් හොරා කෑ මිනිසුන්ද, මේ ඉන්නේ රටේ ආර්ථිකය කාබාසිනිය කළ රට බංකොලොත් කළ තීන්දු තීරණගත් මිනිසුන්ද, මේ ඉන්නේ ඩොලර් විදේශ බැංකුවල තැන්පත් කරලා සැපට ජීවත් වෙන මිනිසුන්ද, මේ ඉන්නේ BMW ලැම්බෝගිනි ලිමෝසින් අයිතිකාරයින්ද, මේ ඉන්නේ උගන්ඩාවට මුද්‍රණ කඩදාසි වෙනුවට ඩොලර් පැටවූ මිනිසුන්ද, මේ ඉන්නේ පැන්ඩෝරා පේපර්ස් වල සල්ලි හංගපු නඩේෂන් ලද නිරූපමලාද, මේ ඉන්නේ අයිතිකරුවන් නැති හදපු කෙනෙක් නැති ඇමරිකන් ස්ටයිල් ගෙවල්වල අයිතිකාරයින්ද, මේ ඉන්නේ ලෝකේ හතර වටේම සුපිරි නිවාස මිලට ගත් අයද, මේ ඉන්නේ උදේට දවල්ට රෑට තුන් වේලම 5-star හොටෙල් වලින් ආහාර ගන්න අයද, මේ ඉන්නේ රටේ ධනයෙන් පවුල් පිටින් ලෝකෙ පුරා රවුම් ගැසූ මිනිසුන්ද, තිරුපති වන්දනාවේ ගියායද, මේ ඉන්නේ තුන් වේලම පින් කැන්ටිමෙන් සුපිරි ආහාර කාලා දිරව ගන්න බැරුව අනුන්ගේ ඉඩං මංකොල්ල කන්න කප්පම් පගාවගත් මිනිසුන්ද, මේ ඉන්නේ පොඩි හෙම්බෙරිස්සාවටත් සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් රෝහල්ට බෙහෙත් ගන්න යන්න පුළුවන් මිනිසුන්ද, මේ ඉන්නේ රටේ ධනයෙන් පිනට කාර් පර්මිට් ලැබ
ලැබුණ ඒවා විකුණගෙන කාලා ප්‍රකෝටිපතියන් බවට පත්තු අයද මේ ඉන්නේ පුංචි පාලම් බෝක්කු හදන එකෙන් පවා කොමිස් ගහපු මිනිසුන්ද මේ ඉන්නේ තෙල් නැව් පමාවෙන්න ඇරලා ඒකිනුත් කොමිස් ගහන මිනිසුන්ද මේ ඉන්නේ දලදා මාලිගාව වටේ වැලි කොට්ට දාලා රේස් පැදපු අයද එහෙම නැත්නම් රටේ දණෙන් රොකට් යවපු මිනිසුන්ද මේ ඉන්නේ මහ පරිමාණ ව්‍යාපෘති හදලා ඒවට ලෝකේ වටේ ණය අරගෙන හදපු ව්‍යාපෘතියකුත් නැති අර නටපු නැටුමකුත් බෙරේ පළුවකුත් නැති කළ මිනිසුන්ද මේ ඉන්නේ ඩොලරේ 203ට ෆ්‍රීස් කරන්න තීන්දු ගත්ත මිනිසුන්ද මේ ඉන්නේ පොහොර සිහින දැකලා රටේ කෘෂිකර්මාන්තේ කාබාසිනිය කළ අයද මේ ඉන්නේ ව්‍යාපාරික හිතවතුන්ට රුපියල් බිලියන 600ක බදු සහන දුන් මිනිසුන්ද මේ ඉන්නේ සීනි බද්ද අඩු කරලා හිතවතුන්ට බදු සහන දුන් අයද සීනි බද්දෙන් රුපියල් බිලියන 16ක් යාළුවන්ට සහන දුන් මිනිසුන්ද මේ පෝලිම්බල ඉන්නේ මේ ඉන්නේ මහා බැංකුව කඩලා රුපියල් බිලියන 15ක් හොරාකෑ අර්ජුන් මහේන්ද්‍රලාද මේ ඉන්නේ රටට කුඩු ගේන කුඩු ව්‍යාපාරිකයින්ද මේ පාර අයිනේ මේ විදිහට දුක් විඳින්නේ කවුද මේ ඇත්තටම පාර අයිනේ ඉඳගෙන රුපියල් 10,000 පගාව ජරාව කන සමහර දූෂිත පොලිස් නිලධාරීන්ද මේ පොලිමේ ඉන්නේ මේ ඉන්නේ දේශපාලනඥයින් ළඟ දනින් වැටිලා තරු ගහගත් සමහර පොලිස් නිලධාරීන්ද මේ ඉන්නේ උසී කිව්වම හපාගෙන බුරන්න පනින සමහර දූෂිත පොලිස් නිලධාරීන්ද නෑ මේ පොලිම්බල ඉන්නේ මේ රටේ අන්ත දුක්ඛිත දුප්පත් අසරණ ජනතාව ඇත්තටම මේ ඉන්නේ කොවිඩ් කාලයේ සිට අදවන විට වසර දෙකකට වැඩි කාලයක් අපා දුක් විඳින දහ දුක් විඳින මේ රටේ රටවැසියනුයි මාස 6ක් 7ක් පුරා තමන්ගේ ජීවිත පොලිම්බල විනාශ වී යන මිනිසුනුයි මේ ඉන්නේ තම දරුවන්ට පාන් භාගයක් කිරි වීදුරුවක් දෙන්න හීන දකින අහිංසක මිනිසුන් මේ ඉන්නේ එදා වේල හොයාගන්න පෙට්‍රල් ලීටරයක් දෙකක් ගහගන්න දහ දුක් විඳින මිනිසුනුයි වෛද්‍යවරුන්ට පවා පැය 7-8 පොලිම්බල දහ දුක් විඳින්නවන රටක ජීවත්වන රටවැසියනුයි මේ පොලිම්බල ඉන්නේ සමහර ඉන්දන පොලිම්බල දවස් 2-3 දහ දුක් විඳින මිනිස්සු ඇල් වතුර උගුරක්වත් නැතුව කුසගින්නේ වේලෙනවා අවුවට වැස්සට තෙමෙමින් වේලෙනවා සමහරු වාහන තල්ලු කරමින් පැය 15-20 දුක් විඳිනවා පැය 20-25 පොලිමේ ඉඳලා ඉන්දන පොම්ප ළඟට එනකොට තෙල් ඉවරයි කියලා අහන්න වුණ සහ අහන්න වෙන දුක්ඛිත ජීවිත ගත කරන මිනිසුනුයි මේ පොලිම්බල ඉන්නේ මේ පොලිම්බල ඉන්නේ ලැම්බෝගිනියට ලිමෝසින් එකට තෙල් ගහ ගන්න ආපු මිනිසුන් නෙවෙයි 90%ක්ම එදා වේල හොයාගෙන කන මිනිසුන් සමහරුන්ගේ කන කර උගස් ගෙවල්වල දරුවන් කුසගින්නේ රටේ අගමැතිම කියනවා නම් වේල් දෙකකට ආහාර සීමා කරන්න වෙනවා කියලා තව මොන කතාද මෙහෙම එකතන පොලිම්බල හිටගෙන ඉඳලා ජීවිත 10ක් පමණ දැන් රටට අහිමි වුණා අද වෙනකන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලනඥින්ට වගේ වගක් නැහැ උන්දලා තමන්ගේ ගිනි ගන්න ගෙවල්වලට වන්දි ගන්න ක්‍රම ගැන කතා කරනවා රටේ මිනිස්සු මහපාරේ පොලිම්බල මැරිලා වැටෙනවා තව ටික දවසකින් හාල් පොලිමෙත් පාන් පොලිමෙත් ඇන කොටා ගන්න සමාජයක් බිහිවෙන්න පුළුවන් ගහෙන් වැටලා පොලිම්බල ඉන්න මිනිසුන්ගේ වේදනාව හරියට අවබෝධ කරගන්න බැරි සමහර තුට්ටු දෙකේ පොලිස් නිලධාරිනුත් මීමින්නෝ අනිනා වගේ මිනිසුන්ට අනින්න ගිහින් වැඩක් නැහැ පිස්තෝල අරගෙන ඉබාගාතේ චන්ඩි පාට් පෙන්නලා වැඩක් නැහැ මේ අතුරු ගිරියේ ෂෙඩ් එකක් අසල ඊයේ රාත්‍රියේ ඇති වූ තත්ත්වය පොලිසියටත් තුවාලලු මේ මාස්පත කුරුණෑගලදී පොලිසිය හැසුරන හැටි
පොලිසියට අප දන්න හැටියට මේ හිඟේ මේ වේදනාව තාම දැනෙන්නේ නැහැ. සල්ලි තියෙන එකෙකුගෙන් හරි කුඩු මුදලාලියෙකුගෙන් හරි ජරාව කාලා දරුවන්ට කන්න දෙන්න පුළුවන් පොලිස් නිලධාරීන් ඕන තරම් ඉන්නවා. සමහර ඔයිසිලගේ ධනය වත්කම් ඉඩකඩම් වාහන ගැන හෙව්වොත් පාර්ලිමේන්තුවේ හොරුන්ට දෙවනි නැහැ. අනික මෙහෙම මිනිස්සුන්ට මහපාරේ ගහන්න පොලිසියට ඇති නීතිමය බලය මොකක්ද? තමන්ගේ ජීවිතවලට හෝ පොදු දේපළවලට හානි වෙනවා නම් තමයි අවම බලය භාවිත කරන්න පුළුවන්. එහෙම නැතුව කෑකෝ ගැසූ පමණට මිනිසුන්ට ගහන්න බෑ. දැක්කනේ රඹුක්කනේදී අවම බලය භාවිත කළ හැටි. මේ ආණ්ඩුවේ ගෝඨාභය සහ රනිල් ඇතුළු දේශපාලන අඳබාල තීන්දුව තීරණ ගන්න අය මේ ගැටුම්වලට හරි කැමති. පොලිසියයි මහජනතාවයි අතර ගැටුම් මේ උන්දලට රජ මගුල් වගේ. තෙල් පේනතෙක් මානයකවත් නැත්නම්, පෙර පරිදි හිඟයක් නැතුව තෙල් බෙදන්නත් බැරි නම්, පෝලිම්බලට විසඳුමකුත් නැත්නම්, ටික කාලයකට හරි රට ලොක්ඩවුන් කරන්න කියලා කීප වතාවක්ම අප ටෙලිවිෂන් මතක් කළා. චූන්පාන් කාරීන්ටයි දොස්තරලටයි වගේ අත්‍යවශ්‍ය ටික දෙනාට තෙල් දෙන්න, නැති බැරි මිනිසුන්ට පාන් හරි කමක් නැ සහනාධාරයක් ලෙස දෙන්න. මහපාරේ මිනිස්සුයි මේ සමහර මොලේ කඳුලක් නැති පොලිස් නිලධාරියනුයි අතර මිනිමරා ගන්න දෙන්න එපා. රටට විදුලිය කැපුවත් ජෙනිවලින් AC දාගෙන සැපට ගෙවල් ඇතුළට වෙලා ඉන්න මේ දූෂිත හොර දේශපාලන නඩයට යලි මතක් කරන්නේ පොලිසියයි සාමාන්‍ය මිනිසුනුයි මරා ගන්නකන් උඩ බලාගෙන බකන් නිලාගෙන ප්‍රකාශ නිකුත් කර කර ඉන්න එපා. අගමැති රනිල්ව පේන්නේ යුක්‍රේනයේ සෙලෙන්ස්කි වගේ. යුක්‍රේන ජනාධිපති හැමදාම හවසට මොනවා හෝ ප්‍රකාශයක් කරනවා. ඔබත් හවසට ප්‍රකාශ නිකුත් කර කර ඉන්න එපා. වෙලේ හිටවපු පඹයින් ගාන්ටයි මේ වෙනකොට රනිල් සහ ගෝඨාභයව පේන්නේ. අඩුම ගානේ මේ පෝලිම්බල ඉන්න මිනිස්සු පිළිබඳව මීට වඩා බුද්ධිමත්ව හිතන්න යම් කිසි ක්‍රමයක් හදන්න. දන්නේ නැත්තම් දන්න කවුරු හරි ගෙන්නලා ක්‍රමයක් හදන්න. පොලිසිය හයිරන් පාට් වලින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. මේ රටේ කුසගින්න පෝලිම් දුක වේදනාවලට අමතරව මේ දේශපාලන නඩේ ඉල්ලන්නේ බොන්න හදන්නේ ජනතාවගේ රුධිරයේද? හිතාදර මිනිසුනේ, මොලේ කඳුලක් හෝ ඇති මානුෂකම යාන්තම් හෝ ඇති පොලිස් නිලධාරීන් ඉන්නවනම් මේ ඉල්ලීම ඔබ දෙපාර්ශ්වයටමයි. මෙහෙම ගිහින් තුවක්කු පත්තු කර තැනට එන්න එපා. මේ කුසගින්න බඩගින්න ඉවසන්න බැරිව එදා වේල කන්න නැතුව ඉන්න ඔබේම සහෝදර මේ පෝලිම්බල ඉන්නේ. ඔබ මේ පහර දෙන්නේ වාහනවලින් යට කරන්න හදන්නේ රටක් වෙනුවෙන් ජාතියක් බේරගන්න එහෙම නෙවෙයි. දූෂිත හොර දේශපාලන නඩයක බලය රැකගන්නයි. රට මේසා විශාල අගාධයකට ඇද දැමු දූෂිත දේශපාලන නඩයක් රැකගන්නයි ඔබ මේ උත්සාහ කරන්නේ. රටම එකතු වෙලා එළවන්න ඕනේ හොර දූෂිත දේශපාලන නඩය රකින්න හදන්න එපා. ඔබේ බැටන් පොල්ල තුවක්කුව එල්ලවිය යුත්තේ රටේ හොරා කෑ හොරුන්ට එරෙහිවයි, රට බංකොලොත් කළ හොරුන්ට එරෙහිවයි, ඔබේ දරුවගේ හෙට දවස බංකොලොත් කළ හොරුන්ට එරෙහිවයි, මේ රටට කුඩු ගේන මත් කුඩුකාරීන්ට එරෙහිවයි. ලක්මාතාව ඉන්දියන් සාගරයේ දුප්පත්ම හිඟනම රට බවට පත් කළ දූෂිත දේශපාලනඥින්ට එරෙහිවයි. මේ හොර දූෂිත නින්දිත දේශපාලන නඩයට එරෙහිව අත්වැල් බැඳගත යුතුමයි. අපි ගහමරාගෙන වැඩක් නැති බව පොලිස් යුනිෆෝම් අයිතිකරුවන්ට සාමාන්‍ය පෝලිම්බල සිටින ඔබටත් තේරුම් යා යුතුමයි. අපව මෙහෙම මෙතනට පත් කළ හොරුන් දූෂිතයන් එළවෙන සටන ආරම්භ කරන්න. මහමග මරා ගන්න, ගිනි තියන්න, ගහගන්න තැනට යන්න එපා. අද ටෙලිවිෂන් මතක් කරන්නේ මේකයි. පිස්තෝල තුවක්කු අරගෙන මිනිස්සුන්ට ගහන්න යන්නයි, පොලිස් වාහනවලින් යට කරන්නයි හදන පොලිස්කාරින්ට සේම ජීවිතය පරදුවට තියලා ගඟට පනින නිලධාරිනුත් ඉන්න රටක් මේක. හසලකදී දියේ ගිලින්න ගිය කාන්තාවක් ඊයේ බේරගත්තා. ගමේ තරුණයෙකුට අමතරව මේ පොලිස් නිලධාරියද ගඟට පැන්නා. පේනවද? එළියට පේන්නේ යුනිෆෝම් එක විතරයි. ඇතුලේ මේස් බැනියම ඉරිලා. මේ තමයි මේ සමාජයේ අත්විඳින දුප්පත්කම. සමහර මැති ඇමතිලා යටට අඳින්නේ ලෝකයේ තියෙන සනීපම ගණන්ම මේස් බැනියන්. මිනිස්සුන්ට ගහන සමහර පොලිස් නිලධාරීන් අතර ඔබ ඇත්තටම ගෞරවනීය මිනිසෙක්. ඔබ වැනි පොලිස් නිලධාරීන් තව තව බිහි වෙන්න ඕනේ. උසි කිව්වහම පුරාගෙන පනිනවා වෙනුවටත් හපා කන්නම පනින සමහර පොලිස් උණ්ඩලා වෙනුවට ඔබ වැනි මිනිස්සුන්ට ආදරය කරන සමාජයක් බිහි වේවා කියන එක අද ටෙලිවැකේ ප්‍රාර්ථනයයි.
පොලිසිය ජනතාවට පහර දීම සහ අවමන් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාපරේ අපකල විමසීමකදී ප්‍රකාශ කළා. පොලිස් නිලධාරියෙකුට හැකියාවක් නැහැ කිසිම පුද්ගලයෙකුට පහර දෙන්නට සාමකාමී විරෝධතාවයක නිරත වෙලා සිටිනවා. විශේෂයෙන්ම ඔවුන්ව බිය ගැන්වීමට හෝ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකියාවකුත් නැහැ. එහෙම කරනවා නම් පොලිසිය ඒක පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ තියෙන 13 වෙනි ව්‍යවස්ථාව පැහැදිලිව උල්ලංඝනය කිරීමක්. ඒ සිද්ධිය දිහා විශ්ලේෂණය කිරීමේදී අපි දකිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාවේ තියෙන අයිතිවාසිකමුත් උල්ලංඝනය වෙන බවක්. විශේෂයෙන්ම සෑම පුද්ගලයෙකුටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව තියෙනවා වද හිංසාවලට හෝ ක්‍රූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොවී සිටීමේ අයිතිවාසිකම්. මේ අවස්ථාවේදී අප පොලිස් නිලධාරීන්ගෙන් ඒ වගේම නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ නිලබලය පාවිච්චි කරන කටයුතු කිරීමේදී විශේෂයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් රටේ නීතියෙන් ඔවුන්ට හිමි අයිතිවාසිකම් සැලකිල්ලට භාජනය කරගෙන ඒ වගේ මේ ජනතාව ඒ අවස්ථාවේදී ඉන්න තත්ත්වය කුමක්ද කියලා තේරුම් බේරුම් අරගෙන කටයුතු කිරීම වඩා හොඳයි කියලා. ගෑස් පෝලිම් නිසා දුප්පත් ජනතාවගේ බඩේ දැන් ගෑස් දරුවෝ කුසගින්නේ රට පුරාම කඩඩික වැහිලා ගිහින් පුංචි දරමිටිය පවා රුපියල් 200ක් පැනලා තර හැමෝටම පාවිච්චි කරන්නත් බැහැ. අඩුම ගානේ භූමිතෙල් ලිපක් පත්තු කරගන්නවත් භූමිතෙල් නැහැ. මිනිස්සු මොනතරම් උද්ඝෝෂණ කළත් කෑ ගැහුවත් පාරවල් වැහුවත් මෙයාන්ට උත්තරේකුත් නැහැ. රට තුළ පවතින ගෑස් හිඟය හමුවේ ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන ගිවිසුමේ කටයුතු ලබන අඟහරුවාදා වන විට අවසන් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. අදාළ ගෑස් තොගය ඕමාන් සමාගමකින් මිලදී ගැනීමට කටයුතු කරන බවටයි වාර්තා වන්නේ. එම සමාගම සමග මෙම ගිවිසුම සම්බන්ධයෙන් මූලික වටේ සාකච්ඡා කිහිපයක්ද මේ වන විට අවසන් කර තිබෙනවා. කොහොම වුණත් ගෑස් ආයෙත් ලංකාවට එනකන් අපේ රටේ මිනිස්සු තාමත් පෝලිම්වල. මේ ගෑස් හිඟය ගොඩක්ම බලපාන්නේ නගරපද ජනතාවට, විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ ජීවත් වන නාගරික ජනතාවට. ගෑස් විතරක් නෙවෙයි, භූමිතෙලුත් නැහැ. භූමිතෙල් ගන්න ජනතාව තවමත් දිගු පෝලිමේ. එවැනි පසුබිමකයි හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරුම්හලට දින 15කට පසු භූමිතෙල් ලැබී තිබුණේ. පොලිසිය හා යුද හමුදාවේ ආරක්ෂාව මතේ භූමිතෙල් ලබා දීමේ කටයුතු සිදු කෙරුණා. ගෙවී ගිය මාස 3-4 පුරාම ලාෆ් ගෑස් වෙළඳපළේ තිබුණේ නැහැ. නමුත් වැලිගම නගරයේ ඉන්ධන පිරුම්හලකට ඊයේ ලාෆ් ගෑස් ලැබුණා. ගෑස් භූමිතෙල් නැතිවීමෙන් ගොඩක්ම පීඩාවට පත්වෙන්නේ අපේ ගෘහණියන්. මේ නිසාම තමන්ගේ හිතේ දුක කියන්න කුස්සිය විලාපයත් අරන් ගෘහණියන් පාරට ඇවිත් මේ නෝඩීල් ගමෙහිදී සංවිධානය කර තිබූ විරෝධතාවයක්. මහා පරිමාණ මෝල් හිමියන් අතර ප්‍රධානතම පුද්ගලයා වන ඩඩ්ලි සිරිසේන අද විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී ඔහු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු වත්මන් හොර දේශපාලඥින්ට ප්‍රසිද්ධියේම දැඩි ලෙස චෝදනා කළා. එමෙන්ම සහල් පාලන මිලට යටත්ව සහල් පාරිභෝගිකින්ට ලබා දීමටත් ඩඩ්ලි සිරිසේන තීරණය කර තිබෙනවා. තව මාස 3ක කාලයක් සඳහා පමණක් වී සංචිත ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ. අපිට මාපියාව කිව්වට මේ මාපියාව ඇතිකරන්න මේ රටේ මේ තත්ත්වය ඇතිකරේ මේ රටේ දේශපාලඥයෝ. ඔවුන්ගේ තියෙන නොහැකියාව, නොදන්නකම, නොතේරුම්කම ගණිතය දන්නතික මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ රට මේ තත්ත්වයට පත් කළා. අපිට මාපියාව කියන ලේබල් එකක් ගන්න දෙන්නේ. අපි නෙවෙයි මාපියාව. මේ රට පාලනය කරපු දේශපාලඥයෝ කරපුසා කරන
ඒකට සියල්ලම්ම ඇතුළත් මට කියලා කිසි කෙනෙක් විශේෂයක් නැහැ සියලුම දේශපාලන මට ඇඟිල්ල දික් කරන්න බෑ මම මේ රට වෙනුවෙන් ප්‍රායෝගිකව කරපු මිනිහෙක් මේ රටේ මිනිස්සුන්ගේ දහදිය මාන්තයෙන් හරි හම්බ කරපු දේ මේ රට ඇතුළේ ආයෝජනය කරපු කෙනෙක් මම මට හෙටමලක් මම සතුටුයි මම රට වෙනුවෙන් යමක් කරපු මිනිහෙක් වෙන කාටවත් එහෙම කියන්න මම දන්නේ නැහැ මේ රටේ පුළුවන්කමක් තියනවාද කියලා වේල් තුන කණ්ඩ ප්‍රමාණය අඩු කරන්ඩ මේ තියෙන හාල් ටික මාස 3කට ප්‍රමාණවත් වී ප්‍රමාණයක් මේ රට තුල තියෙනවා සියලුම හාල් රජයේ පාර්ලිමේන්තුවට යටත්වයේ යුතුයමයි ඒකට යටත්ව සහල් විකිණීම සඳහා මේ රටේ සියලුම සහල් නිෂ්පාදකෙන් තමුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කළ යුතුයමයි රජයේ පාර්ලිමේන්තුවට යටත්ව විකිණීම සඳහා ඒක කරන්නම ඕන සහල් මිල පාලනය පිළිබඳව පූර්ණ වගකීම පාලනය කිරීම සඳහා ජනතාවට බාර දෙනවා ජනතාවට ජනතාව ඕනෑම කඩයකින් අද සිට ඉල්ලන්න පාර්ලිමේන්තුවට වැඩියෙන් ඉල්ලුවොත් තමුන් මේ පිළිබඳව රාජකාරිමය තීන්දුව ගන්න අද මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයේ මේ ඇති වෙන ස්වභාවය අපි දැක්කේ 2014 2012 13 ඉඳලා ඒක නිසා ජීවිත පරිත්‍යාගයෙන් දේපොළ පරිත්‍යාගයෙන් මෛත්‍රීපාල ත්‍රිසේනගේ නායකත්වයෙන් මේ රටේ දූෂිතයෝ ඉවත් කිරීමේ ජීවිත අභියෝගයක් අපි බාරගත්ත මිනිස්සු අරගලේ දැන්නවේ පටන් ගත්තේ අපි අරගලේ ප්‍රායෝගිකව මේ රටේ ක්‍රියාත්මක කරා 2015 ජනවාරි 8 වෙනිදා මාස 3ක් ගන්න ඉස්සෙල්ලා අරගලේ වගකීම දුන්නේ රනිල් වික්‍රමසිංහට මන්න අගපති කියලා කියන්නෙත් නැහැ මාස 3ක් පාවා දුන්න හොරු රැක්කා මහ බැංකුව කැඩුවා දැන් එයාලා තමයි මේ අපිට නීති දාන්න ආපහු මොකද්ද පාලනේ වෙනස් වෙලා තියෙන්නේ ආයි හොරු හොරුනේ එකතු වෙලා තියෙන්නේ ඒ තීන්දුව වලට යටත්ව අපිට වැඩ කරන්නද අපි දැන් අවුරුදු 74ක් තිස්සේ මේ ගැලියනේ කරේ අපිට වෙනසක් ඕනේ මේ දේපොළ වස්තු අරගෙන මම මොකද මේ සාක්කුවේ දාගින්නද යනකොට අරන් යන්නද මම මැරෙන්නේ නැද්ද මේ මුං කියනවට යටත්වද අපි වැඩ කරන්නේ ඒක නිසා තමයි ජනතාවට බලය දුන්නේ හාල් මිල පාලනය කරන්න ආණ්ඩුවත් එක්ක අපිට වැඩ නැහැ ඔය 225ම මේ රටේ ආර්ථිකයට වක් කියන්න ඕනේ අද අපි මේ කණ්ඩ නැති තැනට බේත් නැති තැනට තෙල් නැති තැනට ගෑස් ටික නැති තැනට ආහාර ටික නැති තැනට ඔය සියලුම දේශපාලන පක්ෂවල උන් වක් කියන්න ඕනේ තනි පුද්ගලයෙකු වටා ඒකරාශී වී ඇති බලය වහා ඉවත් කළ යුතු බව මහජන සභාව අද අවධාරණය කළා ඒ සඳහා 21 වහාම සම්මත කරන්නයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළු පිරිසක් ඉල්ලා සිටිනවා මේ රටේ දේශපාලන ස්ථාවරේ නැති වෙලා තියන්නේ ඇයි ජනාධිපතිවරයා වඩා ඒකාධිපති ස්වරූපයේ බලතල ගොනු වී තිබීම ඒ නිසා කිසිදු ආකාරයක ස්ථාවර පාලනයක් දීවෙන්නේ නැහැ ඒකාධිපති පාලන ශික කුජලේපු යටතේ බල මෙහෙවරකම් කරන ඇමතිවරු ටිකක් විතරයි පත් වෙලා ඉන්නේ ඒ නිසා කළ යුතු ප්‍රධානතම දේ තමයි ඉක්මනින්ම දේශපාලන ස්ථාවරය හදා ගැනීම ඒ සඳහා ගත යුතු පියවර නම් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වහාම සම්මත කිරීමයි සමහරු අහනවා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කන්නද ඇත්ත උත්තරේ නම් ඔව් කන්න තමයි ජීවිතේ ගොඩනගා ගන්න ජීවිතේ ගැටගසා ගන්න මේ ආහාර හිගේට දැන් අපි ප්‍රමාණිකව මුහුණ දෙමින් යනවා ඒකට ප්‍රධානම හේතුව මේ ඉන්ධන ප්‍රශ්නේ මේවා විසඳගෙන අපේ කෑම ටිකත් සමාජයේ මේ කියන දූෂිත වැඩපිළිවෙලක් නවත්වන්න තියෙන එකම ක්‍රමය තමයි ස්ථාවර ආණ්ඩුවක් පේනවන එක ස්ථාවර ආණ්ඩුවක් හේතු වීමට ගත යුතු පළවෙනි පියවර තමයි විශේෂ නිවාසතා සම්බෝධනය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාත් වහාම ඉවත් විය යුතුයි ප්‍රසන්න රණතුංග කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා ඉතින් කප්පම් ගැනීම පිළිබඳ නඩුවකින් වැරදිකරුවෙක් වෙලා තිබෙන ඔහුට කැබිනට් අමාත්‍ය දුරයක් ලබා දීලා තියෙනවා පාර්ලිමේන්තුවේ සංවිධායක දුරය පවර්ලා තියෙනවා මේ වගේ මිනිසියෙකුට මේ කිසිදු තනතුරක් නොදී සිටුවාම ඒ සියලු තනතුරු වලින් ප්‍රසන්න රණතුංග ඉවත් කළ යුතුයි පාර්ලිමේන්තුවට බලය පැවැරණ ආකාරයට කටයුතු කර ඉතා ඉක්මනින් ජනාධිපති දුරේ ඔබතුමා ඉවත්ව යා යුතුයි අපේ දරුවන්ට තව කොච්චර කල් අසමත් වෙන්නට වෙයිද අධ්‍යාපනය නැති වෙයිද කෑම නැති වෙයිද එසක් කරුණා කරලා වද නොදී ජනතාවට තවත් දුක් නොදී ඉවත් වෙලා මේ ව්‍යවස්ථාදායකයට බලය පවරලා සැබෑ සර්වපාක්ෂික රජයකට ඉදිරිපත් වෙන්න කියලා කැමති වෙන්න කියලා අපි ඔබතුමාට බල කර සිටිනවා
මේ සෑම විනාශයකට මුල එක පුද්ගලයෙක් වටා තනි බලයේ තිබේ. මේක අපි තේරුම් ගත යුතුයි. මේ ව්‍යවස්ථාවෙන් තමයි අද රට විනාශ වුනේ. ලබන සමුදාට අපි බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා 21 වෙනි සංශෝධනය සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලය මතින් අනුමත කරලා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් මේ ඊළඟ පාර්ලිමේන්තු සභාවේදී මේ පනත ඉදිරිපත් කළා. එහෙම කරොත් අඩු ගන්න යම් කිසි විදිහක හරි අපිට ලෝකේ ප්‍රජාවගේ ගෞරවය දිනා ගන්න පුළුවන්. ලෝකේ ආදාර ගන්න පුළුවන්. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.